ඔහුවද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මිනිවී හමුවට ඉදිරිපත් කෙරුණා. පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් පෑ 72ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කිරීමට අවසර දෙන ලෙසයි. ඒ පිළිගත් මහේස්ත්‍රාත්වරිය රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා. පොලිස් බුද්ධ්‍යංශයට ලද තොරතුරු අනුව මෙම ත්‍රස්ත ක්‍රියාකාරිකයා අත්අඩංගුවටගෙන ජංගම දුරකථනය හා ඔහුගේ ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමේදී තොරතුරු රැසක් හෙළි වුණා. පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් ටික වේලාවකට පසු කොළඹවට පිපිරීම් සිදු වූ ස්ථාන බොහොමයක් සුකෝභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් ඔහු විසින් රූගත කර තිබුණා. මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බකරුට ප්‍රවාහන පාසුකම් සැලසූ බවට සැකකෙරෙන යතුරුපැදියද නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගැනුණා. නිට්ටඹුව හා ගම්පහ පොලිසිය නිලධාරීන් වැටලීම සිදු කළේ ප්‍රහාර සඳහා යොදාගත් යතුරුපැදි පහක් ගැන රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් තොරතුරු අනුවයි. අදාළ නිවස කුලියට ලබාගෙන ඇති පුද්ගලයා යතුරුපැදිය නිවස තුල දමා ප්‍රදේශයෙන් පලා ගොස් සිටියා. එහි අංකතාඩු කොටස් 36කට කපා අල්මාරියක සඟවා තිබීදී සොයා ගැනීමට ද හැකි වුණා. යතුරුපැදිය ගම්පහ මාකෙවිටේ ප්‍රදේශයේ කාන්තාවකගෙන් මිලදීගෙන ඇති බවයි හෙළි වී ඇත්තේ. බණ්ඩාරගම අටලුගම ගම්මානයේ නිවාසාශ්‍රිත විශේෂ සෝදිසි මෙහෙයුමක් අද ක්‍රියාත්මක කෙරුණා. සිම් කාඩ් පත් රැසක්, වාහනාංක තහඩු කිහිපයක්, හිමිකාරීත්වය නොමැති ගුවන් ගමන් බලපත්‍රයක්, යුදහමුදා ක්‍රීඩා ඇඳුමක් සමග 13 දිනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සංවා තිබූ විවිධ වර්ගවල ජීව උණ්ඩ සමග ගිනියවීක කොටසක් පොලිසිය විසින් සොයාගනු ලැබුවා. මත්ස්‍ය අපද්‍රව්‍ය සහිත උරයක් තුල බහා ලඳු කැලෑවක දමා තිබියදී මේවා සොයාගත් බවයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසන්නේ. GPMG අවිසඳහා යදන උණ්ඩ 15ක්, TS4 වර්ගයේ උණ්ඩ 34ක් ඇතුළු උණ්ඩ 52ක් හා මැගසින් දෙකක් ඒ අතර තිබූ බවයි පොලිසිය පවසන්නේ. මේ අතර සංග්‍රාමික ඇඳුම් හා පූජකවරුන් අඳිනු ලබන ඇඳුම් වලට සමාන ඇඳුම් කිහිපයක් අනුරාධපුර නගරයේදී යුද හමුදා අත්අඩංගුවට පත් වුණා. ඒ යුද හමුදාව කඩ 30 හා උදේමාවත ප්‍රදේශවල ක්‍රියාත්මක කළ සෝදිසියකදී තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ සැකකරුවකු ඇතුළු සිව් දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිමඩ බොරගස්කැටිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ පොලිසිය හා ගුවන් හමුදාව එහි විවිධ ස්ථානවල සංගවා තිබූ රුපියල් කෝටි 1000ක පමණ මුදලක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්ලාස්ටික් බඳුන්වල හා විවිධ ස්ථානවල ඒවා සංගවා තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ගෙහිමියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මුදල් ඉපයූ ආකාරයේ හෙළි කිරීමට අපොහොසත් වීම නිසා ඔහු අත්අඩංගුවට ගැනුණා. මේ අතර පිපිරවීම සඳහා යොදා ගන්නා සේවා නූල් හා තව්හීද් ජමාත් සංවිධානයේ පත්‍රිකා සමග පුද්ගලයන් 3 දෙනෙකුද වැලිමඩ බොරගස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මතුගම වැලිපැන්න යටදොළ මාර්ගයේ පාර්සලයක තිබූ 50 වර්ගයේ ගුවන් යානා නාශක උණ්ඩ 5ක් සහ ඩෙටනේටරයක් පොලිසිය විසින් සොයාගනු ලැබුවා. මේ අතර රද්දොළුගම නිවාස සංකීර්ණයේ ඊයේ රාත්‍රී සිදු කළ සෝදිසියකදී කඩු 6ක් හා වායු රයිෆලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. මෙහෙයුම ක්‍රියාත්මක කළේ පොලිසිය හා ගුවන් හමුදාව ඒකාබද්ධවයි. මාමනෙල්ල බුදුපිළිම වලට හානි කිරීමේ සිද්ධියේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් දෙදෙනා සැඟවී සිටි ගම්පොළ නගරයේ පාවහන් කලිවිසද අද යළි පූර්ණ පරීක්ෂාවකට ලක් කරනවා. ඒ පොලිසිය හා නිල සුරකයෙකුගේ සහයෙන් මොහමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා සහ මොහමඩ් ඉබ්‍රාහිම් ෂාහිඩ් අබ්දුල්ලා යන දෙදෙනා සැඟව සිටියදී පෙරදා රාත්‍රී අත්අඩංගුවට ගැනුණේ මෙම වෙළඳසැලේදී. කල්මුනේ සමන්තුරේ සහ චවලකඩේ පොලිස් වසම්වලට අද සවස 6ට යළි ඇඳිරි නීතිය පනවනු ලැබුවා. එය හෙට උදේ 8ට ඉවත් කිරීමට නියමිතයි. අද පෙරවරුවේ ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග කල්මුනේ ජ්වරදේශයේ ජනජීවිතය සාමාන්‍ය අයුරින් ක්‍රියාත්මක වූ බව අප වාර්තාකරු පවසනවා. ගමනාගමන සේවාද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරුණා. We'll be right back.